සියලු දෙනාටම සුබ උදෑසනක්. අද මාර්තු මාසයේ 20 වෙනිදා. අපි චතාරික භාවනාවේ නියැලෙන්නේ අද දවසේ ඉඳලා චතාරික කාලයට ගායනා කෙරෙන අනිකුත් කාලවලත් ගායනා කෙරෙන සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද. පානගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද. මේ ගීතිකාව බොහොම මම හිතන්නේ අපි බොහෝ දෙනෙක්ගේ හදවතට කිට්ටුයි. මගේ පෞද්ගලිකව හදවතට කිට්ටු හදවතේ තියෙන දේ හිතේ තියෙන දේ වචනවලට පෙරලපු ලස්සන ගීතිකාවක්. දැන් කියන සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද. දැන් ගොඩක් වෙලා අපි ජීවිත ගත වෙන්නේ සැලෙන හදින්නේ මේ කාලේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා සැලෙන හදින් ඉන්න කී දෙනෙක් ඉන්නවද? පවුලේ ප්‍රශ්න නිසා බිරිඳ ස්වාමි පුරුෂයා අතර ගැටලු, දරුවෝ දෙමව්පියෝ අතර ගැටලු එළියට කියන්න බෑ, ලැජ්ජයි. නමුත් සැලෙන හදින්, රිදෙන හදින්, වැනෙන හදින් ජීවත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි වැඩ කරන ස්ථානයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තමා ජීවත් වෙන පරිසරය තුළ අසල්වාසීන් සමග, මීසන් වාසීන් සමග ජීවත් වෙන පූජක පැවිදි සංඝය තුළ වෙන්නට පුළුවන්. සැලෙන හදින්, ගැටෙන හදින්, වැනෙන හදින් ජීවත් වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. මේ හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ කියනවා එන්න මා වෙත. ඒ සැලෙන හදින්, රිදෙන හදින්, රිදුණු හදින් ඉන්න අයට කියනවා එන්න පානගන්න මාත් එක්ක. අපේ අත්දැකීම තමයි පානගන්න ජීවිත ගමන ඉදිරියට යන්න, ඉගෙන ගන්න, රැකියාව කරන්න, පවුලේ වියදම දරන්න, එහෙම නැත්නම් මේ පූජක පැවිදි සංගී ජීවත් වෙන්න අමාරුයි. ඒ කියන්නේ පානගන්න බැහැ, ඉදිරියට යන්න බැහැ. සමහර අය කියන්නේ මේ රටේ ඉඳලා බැහැ කියලා රට දාලා යනවා. මන් දන්නේ කොච්චර දුරට ඒක සාර්ථක උත්තරයක්ද කියලා. පවුලේ ඉන්න බැහැ කියලා දික්ක සාද වෙනවා. ජීවත් වෙන්න බැහැ කියලා සිය දිවි හානි කරගන්නවා. නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. මාත් එක්ක ජේසු සමිඳුන් සමග, උත්තාන වූ ක්‍රිස්තුන් වහන්සේ සමග, ඔබ මම වගේම කුරුසයේ දරාගෙන වේදනාව දරාගෙන ගමන් කරපු ජේසු සමිඳුන් සමග, ඒ වේදනාව මානසිකව විඳමින් ඒ පුතත් එක්ක එකට එක ගමන් කරපු දේව අම්මා සමග, ඒ දේව අම්මා සමග දේව තාත්තා ශුද්ධ ආත්මයානෝ බලවන්ත වූ අවස්ථාවලදී අපිට කියනවා සැලෙන හදින් ඉන්න පුළුවන් අද මෙහෙමෝතේ ඔබ, වැනෙන හදින්, වැටුණු හදින්, රිදුණු හදින්, හදවත තුවාල වෙලා, හිත රිදිලා, හිත කලකිරිලා ඉන්න ඔබට මට කියනවා තනියම පානගන්න එපා. තනියම පානගන්න ගියාමනේ ප්‍රශ්න ඇදගෙන වැටෙන්නේ, කලකිරෙන්නේ, මැරෙන්න හිතෙන්නේ, දාල යන්න හිතෙන්නේ, දික්කසාද වෙන්න හිතෙන්නේ, ගෙදරින් පැනලා යන්න හිතෙන්නේ, ඔෆිස් එකෙන් අස්වෙන්න හිතෙන්නේ. නැහැ. ජේසු සමිඳුන් කියනවා මමත් ඔය දුක වින්දා. මට තේරෙනවා. දේවම්ම කියනවා මමත් අම්මා හැටියට ඔය දුක හිතේ වේදනාව. ශාරීරික වේදනාවට වඩා අමාරුම එක හිත රිදුනමනේ. මේ හිත රිදුනම කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේ. එහෙනම් මේ චතාරික කාලේ අද දවසේ ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. හිත රිදිලා නම් ගත රිදුනොත් බෙහෙත් තියෙනවා. හිත රිදුනම හරි අමාරුයි. මේකයි ඇත්ත. හිත රිදුණු ඔබට හිත සනස ගන්න, හිත ශක්තිමත් කරගන්න ස්වාමින් වහන්සේ සොයා එන්න. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.